අයිබෝන් සුබදවසක් ඉතින් මේ දවස්වල හැමෝගෙම කතාව තමයි වාහන ආනයනය ගැන. ඉතින් ඔය අතරෙදි Toyota ලංකාවේ ඉතින් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තිබුණා. එයාලා අලුතෙන්ම KDH ගෙන්නනවා 2024 KDH එකක් සාමාන්‍යයෙන් ලක්ෂ 150 සිට ගන්න පුළුවන් කතාව දාලා තිබුණා. ඉතින් ওই කතාවේ ඇත්ත නැත්ත කියන තමයි හදන්නේ. මොකද මම Toyota ලංකාවකට කෝල් කරලාම ඇහුවා ගන්න පුළුවන්ද කියන කතාව. ඉතින් බලන්නකෝ වීඩියෝ එක අවසන් වෙනකම් බලලා ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඉතින් ඇත්තටම කියන්න ඕනේ 2017 2018 2019 වගේ KDH විකුණන්න දාලා තියෙන කෝටි දෙකෙන් ඉහළයි. ඒ කියන්නේ ලක්ෂ 200න් ඉහළනේ දාලා තියෙන්නේ. ඉතින් ලංකාවේ වාහන පරණ වෙන්න ඒවල මිල ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද පුරාවිද්‍යාත්මක වටිනාකමක් තමයි දැන් පරණ වාහන වලට ලැබිලා තියෙන්නේ. මොකද ඒ තරම් පරණ වෙන්න මිල වැඩි වෙනවා අපේ ලංකාවේ වාහන. ඉතින් Toyota ලංකාවේ තින් දාලා තිබුණ අලුතෙන්ම KDH ගෙන්නනවා. ඒ කියන්නේ 2024 KDH ගන්න පුළුවන් ලක්ෂ 150 ඉඳලා ගන්න හැකියාව තියෙනවා කියලා යාලා දාලා තිබුණා. ඉතින් ওই කතාව ඇත්තද නැත්තද කියලා බලන්න මම කෝල් එකක් ගත්තා. එයාලා ගත්තට පස්සේ කිව්වේ මෙන්න මේම අදහසක්. Your Toyota car has been built with your safety driving me. Hello, good morning. ඔයාලගේ මේ Toyota එකෙන් දාලා තිබුණ post එකක් මම දැක්ක මේ KDH අලුතෙන් ගෙන්නනවා කියලා. ඒක කොහොමද වෙන්නේ? ඒක tourism sector එකට දෙන්න permit එකට. හැමෝටම ගන්න බෑ ඒක. එතකොට මේ හැමෝටම ගන්න පිළිතුර ඒක නම් කියන්න බෑ කොහොමද කියලා. ඔව් හරි ඔකේ හරි එහෙනම් thank you. එතකොට බලන්න සාමාන්‍ය මනුස්සයට මේ වාහන ගන්න බෑ තවම. මොකද tourism කරන අයට තමයි මේ වාහන ගන්න හැකියාව තියෙන්නේ. එතකොට KDH එකක් 2024 අලුත්ම KDH එක එයාලා පට ගන්න මිල තමා ලක්ෂ 150. ඒ කියන්නේ කෝටි එකමාරි ඉඳන් ගන්න හැකියාව තියෙනවා. එතකොට හිතන්න ඒ 2024 අලුතෙන්ම එන එකනේ. එතකොට ලංකාවේ තියෙන KDH වල මිල කොහමද? කෝටි දෙකත් පැනලා. හැබැයි ඉතින් 2024 KDH එකක් එහෙම මිලට දෙනවා කිව්වම සමහරු ටිකක් බය වෙලා වාගේ. වාහන සේල් කරපුවා. එතකොට වාහන තියන අය එහෙම නිකන් පොඩ්ඩක් බය වෙලා වාගේ නිකන් කලබලයට පත් වෙලා තියෙනවා. මොකද ලක්ෂ 150ට මේ අලුතෙන්ම එන 2024 KDH එකක් ගන්න පුළුවන් කිව්වම ඔව් බය වෙන්න දෙයක් නැහැ. ඇත්තටම ගන්න හැකියාව තියෙනවා. හැබැයි ඒක දැනට සාමාන්‍ය මිනිස්සුන්ට නෙමෙයි tourism කරන අයට තමයි ඒක chance එක තියෙන්නේ. හැබැයි ඉදිරියේදී අනිවාර්යයෙන්ම වාහන අලුතෙන් ගෙන්නුවොත් ඔය දේම වෙයි කියලා අපිට හිතන්න බැයිද? සමහරු කියනවා වාහන ආනයනය කරොත් ඔය තියෙන වාහන මිල වැඩි වෙනවා කියලා. ඔයාලගේ අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. එතන විදිහට හිතෙන්නේ දැන් අලුතෙන් මෙන KDH එකත් ලක්ෂ 150 ඉඳන් තියෙනවා කියන්නේ. එතකොට ලංකාවට අලුතෙන් වාහන ආනයනය කරොත් පරණ වාහන අඩුවීමක් වෙන්නේ නැති වෙයි කියලාද? කොහොමද ඔයාලගේ අදහස අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් කරන්න. හැබැයි ඉතින් මෙහෙමයි. අර මිනිස්සු වාහනයක් ගනි ලංකාවේ මිනිස්සු අලුතෙන් වාහනයක් අරගෙන පදී කියන කුහක මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු නම් කියයි ඇත්තටම වාහන මිල වැඩි වෙනවා. ඒ මේ පරණ වාහනයක් ගන්න එක හොඳයි කියලා. මොකද අර හද්ද පරණ ගහපු වාහන ටික විකුණ ගන්න තමත් ගෙහෙම ගහන අය කියයි අනිවාර්යෙන් වාහන මිල වැඩි වෙනවා. දැම්ම ගන්න එක හොඳයි කියලා අනිවාර්යෙන්ම එයාලා කියයි. මොකද සමහර කමෙන්ට් වල තියෙනවා වාහන මිල නම් අඩු වෙන්නේ නැහැ වැඩිවීමක් විතරක් වෙන්නේ කියන අය ඉන්නවා. නැතුවම නෙමෙයි. අහන ආනයනයම නෙමෙයි හැමෝම කියන්නේ. හැබැයි මේ තියෙන වාහන වල මිල යම් කිසි පාලනයක් හරි වෙන්න ඕනේ කියන එක තමයි මිනිස්සුන්ගේ අදහස තියෙන්නේ. තමන්ගේ වාසිය ගැන විතරක් නෙමෙයි අනිත් මිනිස්සු ගැනත් ඇත්තටම හිතනවා නම් හොඳයි. මොකද හැම මිනිස්සෙක්ම හද්ද පරණ ගහපු වාහනයක් ලක්ෂ ගණන් වලට ගන්නවට වඩා ඒවා සාධාරණ මිල ගණන් වලට වැටුනොත් හැමෝටම හරි වාසියක් එනවා. ඒ වගේම වාහන තියෙන කට්ටියන්ටත් ඒක වාසියි. මොකද වාහන යම් කිසි මිල පාලනයක් වුණොත් තමන් ගාව තියෙන වාහනේ විකුණලා තමන්ට අලුත් වාහනයකට යන්න පුළුවන්. ඒ කියන්නේ තමන් දැන් පදින වාහනෙට වඩා ටිකක් ඉහළ වාහනයකට යන්න හැකියාව ලැබෙනවා හැමෝටම. ඉතින් ඒක සාධාරණයක් වෙන්න ඕනේ මේ ලංකාවේ. ඉතින් අපි අලුත් වීඩියෝකින් හමුවුමු එහෙනම්. ඉතින් සියලු දෙනාටම ජය වේවා. සුබ දවසක්.